අයිබෝන් ඔබට නිරෝගිමත් සුබ දවසක්. ඔබ සාමාන්‍යයෙන් සිහින් සිරුරක් ලබා ගැනීමටත්, ඒ වගේම සෞඛ්‍ය සම්පන්න වීමටත් සෑහෙන්න කැමතිනේ. ඔබ පරිභෝජනයට ගන්නා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය සීමා කිරීම ඒකට ඉතාම වැදගත් වෙනවා. මේකෙන් අදහස් කරන්නේ කාබෝහයිඩ්‍රේට් අධික සහ පිරිපහදු කළ සීනි වලින් පිරුණු අනවශ්‍ය ආහාර වලින් ඈත් වෙන්න ඕනේ කියන එක. මේ වගේ ආහාර බොහොම රසවත් උනත් කිසිම ගුණයක් නැහැ. මෙවැනි ආහාර නිසා ශාරීරියේ දැවිල්ල, බර වැඩි වීම, දියවැඩියාව, තරබාරුකම, ඒ වගේම ස්නායු ආබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔබට සෞඛ්‍ය සම්පන්න පෙනුමක් සහ හොඳ සෞඛ්‍යයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ කරන්න ඕනේ කාබෝහයිඩ්‍රේට් සහ සීනි අධික ආහාර වලින් ඈත් වෙන එක. ඒකට මේක තමයි හොඳම කාලය. අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ කාබෝහයිඩ්‍රේට් සහ සීනි අවම කර ගැනීම ගැන. මේ පෝෂදායී ආහාර ඔබේ සිරුරේ සීනි මට්ටම නියාමනය කිරීමටත්, ස්වභාවික ශක්තිය ලබා දීමටත්, ඔබේ රුධිර පීඩනය අඩු කිරීමටත් උපකාරී වෙනවා. ඒ වගේම ඔබේ ජීවිතයේ නව සෞඛ්‍ය සම්පන්න පිටුවක් පෙරලීමටත් මේකම හේතුවක් වෙන්න පුළුවන්. එසේනම් රැඳිලා ඉන්න මේ වටිනා වීඩියෝවේ අවසන් තප්පරය තෙක්. අංක 1 ශාකමය ආහාර ද්‍රව්‍ය. බ්‍රොකොලි, ගෝවා, නිවිති බොහොමයක් කාබෝහයිඩ්‍රේට් නොමැති නමුත් පෝෂ්‍ය පදාර්ථ රාශියක් මුසු වෙලා තියෙන ආහාර එකතුවක්. අර්තාපල් වගේ එළවලු වගේ නෙමෙයි මේ කොළ වර්ගවල අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් තියෙන නිසා අඩු කාබෝහයිඩ්‍රේට් ආහාර වේලක් අනුගමනය කරන ඕනම කෙනෙක්ට මේ කොළ වර්ග ඉතාම පෝෂ්‍යදායි වෙනවා. මේ එළවලු වල තන්තු, ප්‍රෝටීන්, විටමින් සහ විටමින් සී, එවගේම ෆෝලික් අම්ලය, විටමින් ඒ, යකඩ, කැල්සියම්, තඹ, සෙලෙනියම් සහ සින්ක් වැනි ඛනිජ ලවණ අඩංගු වන නිසා ඔබගේ හොඳ සෞඛ්‍යයට මේක ඉතාම හිතකාරී වෙනවා. මෙම එළවලු වල ද්විතීක පරිවෘත්තිය ලෙස හැඳින්වෙන ස්වභාවික කාබනික සංයෝග අඩංගු වන නිසා එමගින් ඇතැම් වෙලාවට මහ බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා. මේකට හේතුව සල්ෆපෙරෝන් නම් සංයෝගයේ අඩංගු වන නිසා ඒක සෛල ඔක්සිකාරක ආතතිය ආරක්ෂා කිරීමට සහ ශරීරයේ අනවශ්‍ය විෂ ඉවත් කරන්න උපකාරී වෙන එක. සල්ෆපෙරෝන් ශරීරයේ සංජානන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමටත්, හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමටත් උපකාරී වෙනවා. මේ සුපිරි ආහාර ඔබට කැමති ආකාරයකට සකසා අරගන්න පුළුවන්. සලාද, යුෂ, තෙල් දැමීම්, සුප් වැනි විවිධ ආහාර වර්ගවලට මේවා පහසුවෙන් ඇතුළත් කරන්න පුළුවන්. ඔබ අනුභවයට ගන්නා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කර ගැනීමට ඔබ සැලකිලිමත් වෙනවා නම් මේ වගේ කොළ සහ එළවලු වර්ග වැඩි වශයෙන් ඔබේ ආහාරයට එකතු කර ගන්න. අංක 2 බිත්තර. බිත්තර ඔබේ ආහාර වේලේ ප්‍රධාන කොටසක් බවට පත් කර ගන්න. බිත්තර ඉතාම පෝෂදායි වෙනවා වගේම ඔබේ ශාරීරියේ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පිරීලා තියෙනවා. එක් විශාල බිත්තරයක කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් භාගයක් සහ ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් අඩංගු වෙනවා. ශරීරයේ පටක ගොඩනැගීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට වගේම ශරීරයේ එන්සයිම් සහ හෝමෝන නිපදවීමටත් ප්‍රෝටීන් වැදගත් වෙනවා. ඔබගේ බර අඩු කර ගැනීමේ උත්සාහයක යෙදී සිටනවා නම් ප්‍රෝටීන් සහාය වෙන්නේ වැඩි කාලයක් ඔබේ බඩගින්න නිවීමට. ඒකට බිත්තර සෑහෙන උපකාරී වෙනවා. ඔබගේ බර අඩු කර ගැනීමේ උත්සාහයන් සඳහාද ප්‍රෝටීන් සහාය වෙන්නේ වැඩි කාලයක් ඔබගේ බඩගින්න නිවීමට බිත්තර උපකාරී වෙන නිසා. බිත්තරවල විටමින් A, D, E සහ K වල හොඳ ප්‍රභවයක් තියෙනවා. විටමින් A පෙනීම, ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වය සහ සෛල වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වෙනවා. විටමින් D ශරීරයට අවශ්‍ය කරන කැල්සියම් අවශෝෂණය කරලා ශක්තිමත් සහ ස්ථාවර නිරෝගී අස්ථි පවත්වා ගැනීමට උපකාරී වෙනවා. නිරෝගීව අස්ථි පවත්වා ගැනීම සහ රුධිර කැටි ගැසීම සඳහා විටමින් K අවශ්‍ය වෙනවා. විටමින් E ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය සෛල ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කිරීමටත් උපකාරී වෙනවා. බිත්තරවල යකඩ, සින්ක්, සෙලෙනියම් වැනි ඛනිජද අඩංගු වෙනවා. යකඩ ශරීරය පුරා ඔක්සිජන් ප්‍රවාහය කිරීමට උපකාරී වන අතර සින්ක් ඔබේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වය සහ තුවාල සුව කිරීම සඳහා වැදගත් වෙනවා. සෙලෙනියම් කියන්නේ ශරීරයේ සෛල හානිවලින් ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරකයක් වන අතර ඒක මොළයේ සහ ස්නායු ක්‍රියාකාරීත්වයටත් අක්මාවේ සෞඛ්‍යටත් අත්‍යවශ්‍ය වෙනවා. මේ පෝෂ්‍ය පදාර්ථවලට අමතරව බිත්තරවල ලුටීන් සහ සියක්සැන්තීන්ද පිරීලා තියෙනවා.
මේවා ඔබේ ඇස් හානි වලින් ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා වගේම ප්‍රතිඔක්සිකාරක වර්ග දෙකක්. බිත්තර කියන්නේ රසවත් උදෑසන ආහාරයක් විතරක් නෙමෙයි. බිත්තරවල බර අඩු කර ගැනීමට ඔබට සහාය වෙන පෝෂ්‍ය පදාර්ථ රාශියක් පිරලා තියෙනවා. එනිසා බිත්තර ආහාරයට ගන්නවා නම් ඔබට ඔබේ බර සහ බඩ අඩු කර ගන්නත් පුළුවන්. අංක 3 චොක්ලට්. චොක්ලට් ශරීරයට සුපිරි ආහාරයක් වෙනවා. ඩාර්ක් චොක්ලට් වල කොකෝවා සහ ෆ්ලේවනෝල් පිරලා තියෙන නිසා අධි රුධිර පීඩනය, හෘද රෝග අවදානම අඩු කිරීමට සහ ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කිරීමට උපකාරී වෙනවා. කොකෝවා වල ඇති ෆ්ලේවනෝල් වල තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණ ඔක්සිකාරක ආතතිය අඩු කරලා ඔබේ සෞඛ්‍ය වැඩි දියුණු කරනවා. ඒකයි සමහරු කොකෝවා සුපිරි පළතුරක් හැටියට හඳුන්වන්නේ. බොහෝ චොක්ලට් නිෂ්පාදනවල ඔබේ සෞඛ්‍ය ඉලක්ක සමග නොගැලපෙන බොහෝ කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙලා තියෙනවා. ඔබ ඔබේ අඩු කාබෝහයිඩ්‍රේට් ආහාර වේලට බාධා නොකරන දෙයක් සොයන්නේ නම් ඉහළ කොකෝවා අන්තර්ගතයක් සහිත ඩාර්ක් චොක්ලට් තෝරගන්න. 70% කොකෝවා චොක්ලට් අවුන්ස් එකක කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 13ක් අඩංගු වෙන නමුත් තන්තු ග්‍රෑම් 4ක් සහ මේද ග්‍රෑම් 12ක් එවැගේම ප්‍රෝටීන් ග්‍රෑම් 3ක් අඩංගු වෙනවා. ලේබල් එක ප්‍රවේශමින් කියවලා කැලරි සහ රසකාරක අඩු වෙළඳ නාම සහිත චොක්ලට් විතරක් තෝරගන්න ඔබ සැලකිලිමත් වෙන්න. චොක්ලට් සිත් ඇදගන්නා නමුත් ඒක මධ්‍යස්ථව භුක්ති විඳීම ඉතාම වැදගත් වෙනවා. අංක 4 ශිරාටාකි නූඩල්ස්. ශිරාටාකි නූඩල්ස් නිපදවලා තියෙන්නේ ග්ලූකොමෙනන් නම් තන්තු වලින්. ග්ලූකෝස්, කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් සහ රුධිර පීඩන මට්ටම සහ බර අඩු කර ගැනීම ඇතුළු සෞඛ්‍ය ප්‍රතිලාභ වලින් පිරීලා තිබෙන ශිරාටාකි නූඩල්ස් ප්‍රතිදිය වේඩියාව සහ තරබාරුකමට එරෙහිව කටයුතු කරනවා. බොහෝ ආසියානු සහ යුරෝපීය වෙළඳපොළවල් වල මේක ඉතාම ප්‍රසිද්ධ ආහාර වර්ගයක් හැටියටයි සැලකෙන්නේ. ශිරාටාකි නූඩල්ස් ග්‍රෑම් 100ක ශුද්ධ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 1කට වඩා අඩු ප්‍රමාණයක් සහ කැලරි 15ක් පමණ අඩංගු වන අතර විවිධ හැඩවලින් සහ ප්‍රමාණවලින් මේ නූඩල්ස් පැමිණෙනවා. එනිසා ඔබ ඔබට ප්‍රියතම නූඩල්ස් කෑම සියල්ල ප්‍රතිනිර්මාණය කිරීමට මේ ශිරාටාකි නූඩල්ස් භාවිත කරන්න පුළුවන්. ඔබට මේ ශිරාටාකි නූඩල්ස් බොහොම සෞඛ්‍ය සම්පන්න සුපිරි වෙළඳසැල් වලින් සහ අන්තර්ජාලයෙන් ඕඩර් කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ජලයේ ඇසුරුම් කරලා තියෙන අතර පිසීමට පෙර සේදීමක් සිදු කරන්න ඕනේ. බඩක් කැපෙන ගතියක් ඇති නමුත් මේ ශිරාටාකි නූඩල්ස් ඔබේ ප්‍රියතම සෝස් සහ කුළුබඩු සමග පහසුවෙන් රසවත් කරන්න පුළුවන්. අංක 5 පොල් තෙල්. සම්පූර්ණ මේදය වසර ගණනාවක් තිස්සේ අපකීර්තියක් ලබාගෙන තියෙන නමුත් සමහර සම්පූර්ණ මේදයන් අපිට හොඳ වෙන්න පුළුවන් කියලා සාක්ෂි සහිතව ඔප්පු කරලා තියෙනවා. පොල් තෙල් ඒකට කදිම උදාහරණයක්. පොල් තෙල් වල කාබෝහයිඩ්‍රේට් ශූන්‍ය වෙන අතර අධ්‍යයනයන් කිහිපයකදී පොල් තෙල් උදරයේ මේදය අඩු කරන බවට රුධිර ලිපිඩ් මට්ටම වැඩි දියුණු කිරීම සහ මිනිසුන්ගේ බර සහ බඩේ මේදය අඩු කිරීමට උපකාරී වෙනවා කියලා සනාථ කරලා තියෙනවා. මේක කොහොමද වෙන්නේ? පොල් තෙල් වල මධ්‍යම දාම MCT අඩංගු වීම එහෙම නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් අඩංගු වීම මේකට හේතුවක්. මේ මේද ඍජුවම ශරීරයට අවශෝෂණය කරගෙන අක්මාවේ කීටෝන බවට පරිවර්තනය වෙන අතර එමගින් ශරීරයේ කැලරි ප්‍රමාණය අඩු කිරීමට සහ ශක්ති මට්ටම වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. සමහර පරීක්ෂණවලින් පෙනී ගිහිල්ලා තියෙන්නේ අල්සයිමා, පාකින්සන් වැනි ස්නායු ආබාධ ඇති අයගේ ජීවන තත්ත්වය සහ සංජනන ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට පොල් තෙල් වල බහුලවම අඩංගු වන MCT වලට පුළුවන් කියලා. ඒ නිසා ඔබේ ආහාර වේලට පොල් තෙල් එකතු කරගන්න බය වෙන්න එපා. ඔබ සොයන රසවත් සහ සෞඛ්‍ය සම්පන්න පෝෂණය එමගින් ලැබෙන්න පුළුවන්. හැබැයි මේ සඳහා ඔබ තෝරා ගන්න ඕනේ හොඳ පොල් තෙල් කියන එකත් අමතක කරන්න එපා. අංක 6 මාළු සහ මස් ආහාරයට ගැනීම. ඔබ මාළු කෑමට කැමති කෙනෙක්ද? බොහෝ මාළු වර්ග කාබෝහයිඩ්‍රේට් වලින් තොරයි. මාළු වල විටමින් B, පොටෑසියම්, සෙලෙනියම් වැනි පෝෂ්‍ය පදාර්ථ පිරීලා තියෙනවා. ඉස්සන් සහ කකුලුවන් වැනි මාළු ජාතිවල කාබෝහයිඩ්‍රේට් අඩු නමුත් දැල්ලන් වැනි වෙනත් වර්ගවල වැඩිපුර කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. සැමන් සහ සාඩින්, එවැගේම මැකරල් වැනි මේද අධික මාළු වල ඔමේගා 3 මේද වලින් ඉහළ මට්ටමක තියෙනවා. ශරීරයේ ඉන්සියුලින් මට්ටම අඩු කිරීමට සහ ඔබ තරබාරු නම් ඔබේ ශරීරයේ ඉන්සියුලින් සංවේදීතාවය වැඩි දියුණු කිරීමට මේක උපකාරී වෙනවා. හැමදාම මත්ස්‍ය පරිභෝජනය මොළයේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා වගේම රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානම අඩු කරන්නත් ඉවහල් වෙනවා. ඒ නිසා ඔබේ ආහාර වේලට වැඩිපුර මාළු ඇතුළත් කර ගැනීමට පසුබට වෙන්න එපා.
ඇමරිකානු හෘද සංගමයට අනුව ප්‍රශස්ත සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා වැඩිහිටියන් සතියකට දෙවරක් හෝ තුන්වරක් මාළු පරිභෝජනය කිරීම ඉතා වැදගත් වෙනවා. නමුත් ඔබ ගන්න ඕනෑම ආහාර වේලක් සඳහා මස් හෝ මාළු වැඩි වශයෙන් ගැනීමට උත්සාහ කරන්න එපා. මන්දයත් ඒක ඔබේ ශාරීරික කීටෝන මට්ටම අඩු කරන නිසා. මස් කියන්නේත් අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අඩංගු වෙන ආහාර ලැයිස්තුවේ ප්‍රධාන තැනක් ගන්න ආහාරයක්. මස් සහ කුකුළු මස් ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය වෙනවා. මෙම ප්‍රෝටීන් වලින් පොහොසත් ආහාරවල කාබෝහයිඩ්‍රේට් අඩංගු නොවන නමුත් විටමින් B සහ පොටෑසියම් වලින් පිරලා තියෙනවා. ඒවා උසස් තත්ත්වයේ ප්‍රෝටීන වල විශිෂ්ට ප්‍රභවයන් වන අතර අඩු කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය කරන කාලවලදී ශරීරයේ මාංශ පේශී වල ස්කන්ධය ආරක්ෂා කර ගැනීමට උපකාරී වෙනවා. මේ සත්ව නිෂ්පාදන විටමින් B12, යකඩ, ක්‍රියේටින්, ටෝරීන්, DHA වැනි පෝෂ්‍ය පදාර්ථවල අද්විතීය ප්‍රභවයන් වන අතර මේවා ශරීරයට ඉතාම සෞඛ්‍යමත් වෙනවා. ඔබට ඔබේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනීමට අවශ්‍ය නම් එක් අධ්‍යයනයකින් හෙළි වී ඇති ආකාරයට අඩු මේද අධික කාබෝහයිඩ්‍රේට් ආහාර වේලකට සාපේක්ෂව ගත් කල මේද සහ මස් අධික ආහාර වේලක් ඔබේ ශරීරයේ ඇති හොඳ කොලෙස්ටරෝල් ඒ කියන්නේ HDL ඉහළ මට්ටමකට ගෙනියනවා කියලා සනාථ වෙලා තියෙනවා. තෘණ බිම්වල ඇති කරන ලද තෘණ පෝෂිත වූ සත්වයන්ගේ මස්වල සාමාන්‍යයෙන් ඔමේගා 3 මේදවලින් සහ ධාන්‍ය පෝෂණයට වඩා සංයුතියකින් ලිනෝලේක් අම්ලයෙන් පොහොසත් වෙනවා. තෘණ පෝෂිත සතුන්ගේ මස්වල ඔමේගා 3 සිට ඔමේගා 6 මේදවල සෞඛ්‍ය සම්පන්න අනුපාතයක් සහ ප්‍රතිඔක්සිකාරක ඉහළ මට්ටමක් තියෙනවා. මාළු වගේම ඔබේ කීටෝන මට්ටම පාලනය කර ගැනීම සඳහා වැඩිපුර මස් ආහාරයට ගන්නත් එපා. අංක 7 බීජ සහ ඇට වර්ග. ඔබ අඩු කාබෝහයිඩ්‍රේට් වේලක් අනුගමනය කරන්නේ නම් ඇතැම් ඇට වර්ග සහ බීජ පමණක් තමන්ගේ ආහාරයට එකතු කර ගැනීමට සැලකිලිමත් වෙන්න. ආමන්ඩ්, වෝල්නට් වැනි සමහර ඇට වර්ගවල කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩුයි. සියලුම ඇට වර්ග සෞඛ්‍ය සම්පන්න මේද සහ තන්තු වලින් ඉහළ මට්ටමක පවතින නිසා එමගින් ඔබේ බඩගින්න තරමක් දුරට සමනය කරනවා. මේ ඇට වර්ගවල විටමින් E, මැග්නීසියම්, සින්ක් වැනි පෝෂ්‍ය පදාර්ථ බහුලව තියෙනවා. චියා බීජ සහ ෆ්ලැක්ස් ඇට වැනි ඇට වර්ගවල කාබෝහයිඩ්‍රේට් අඩු වන අතර අඩු කාබෝහයිඩ්‍රේට් ආහාර වේලකට මේවා විශිෂ්ට ආහාර. චියා බීජවල තන්තු ඉහළ මට්ටමක පවතින නිසා ඔබේ අස්ථි ශක්තිමත් කරලා කැල්සියම් සහ ෆොස්ෆරස් වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ශරීරයට ගෙනෙනවා. ඒ වගේම ෆ්ලැක්ස් ඇට ප්‍රතිප්‍රදාහණය සඳහා උදව් වන ලිග්නන් වලින් පොහොසත් වෙනවා. මෙවැනි ඇට වර්ග වලින් ගන්නා තෙල් වල සෞඛ්‍ය සම්පන්න මේදය අඩංගු වෙන්න පුළුවන්. ඒ වගේම ඉහළ ප්‍රදාහණයේ ඇති ඔමේගා 6 අඩංගු වෙනවා. මේ හේතුව නිසා තෙල් වලට වඩා මෙම ඇට සහ බීජ එකම ප්‍රමාණයෙන් පරිභෝජනය කිරීම වඩා සුදුසුයි. පොදුවේ ගත් කල ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය විවිධ පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම සඳහා විවිධ වර්ගයේ ඇට සහ බීජ වර්ග ඔබේ ආහාරයට මිශ්‍ර කර ගැනීම ඉතාම හොඳ අදහසක්. ඇට වර්ග සහ බීජ අධික කැලරි ප්‍රමාණයකින් යුක්ත වන නිසා මේවා ඔබ ආහාරයට ගන්නා ප්‍රමාණය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. අංක 8 අලිගැට පේර. අලිගැට පේර ආහාරයට ගැනීම ඔබේ ශරීරයට ඉතාම සෞඛ්‍යමත්. අලිගැට පේරවල සෞඛ්‍ය සම්පන්න මේද, තන්තු, පොටෑසියම් සහ විටමින් B අඩංගු වෙනවා. අලිගැට පේර නිතිපතා පරිභෝජනය කිරීම නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනීමට සහ ඔබේ හෘද සෞඛ්‍ය වැඩි දියුණු කර ගැනීමට උපකාරී වෙනවා කියලා පරීක්ෂණ වලින් සනාථ වෙලා තියෙනවා. මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව අලිගැට පේර පරිභෝජනය නිසා ශරීරයේ ඇති නරක කොලෙස්ටරෝල් LDL සහ ට්‍රයිග්ලිසරයිඩ් 122කින් අඩු වුණු අතර හොඳ කොලෙස්ටරෝල් ඒ කියන්නේ HDL 111කින් වැඩි වුණා කියලා පෙන්වලා දීලා තියෙනවා. මධ්‍යම ප්‍රමාණයේ අලිගැට පේර ගෙඩියක කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 9ක් පමණ අඩංගු වෙනවා. නමුත් එහි ග්‍රෑම් 7ක් තන්තු වලින් සමන්විත වෙනවා. ඒ කියන්නේ සෑම භාගයකම තියෙන්නේ ශුද්ධ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 2ක් විතරයි. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අලිගැට පේර වැඩි වශයෙන් රස විඳින්න. ඒ විතරක් නෙමෙයි ඔබ අලිගැට පේර වලට අකමැති නම් ඔබේ ආහාර පිසීමේදී අලිගැට පේර තෙල් භාවිතා කිරීමත් පෝෂණ ගුණයෙන් ඉහළ මට්ටමක තියෙන දෙයක්. මේ තෙල්වල මොනෝසැටරේටඩ් මේදය අධික වන නිසා අධික තාපයට ඔරොත්තු දීමට තරම් ස්ථාවර වෙනවා. මෙමගින් ඔබේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම නිසියාකාරයෙන් පවත්වාගෙන යාමටත් උදව් වෙනවා. ඒ නිසා ඊළඟ වතාවෙදී ඔබ අඩු කාබෝහයිඩ්‍රේට් ආහාර වේලක් ගන්නා විට අලිගැට පේරවල පෝෂණ අගය මතක තියාගන්න. අද අපි කතා කළේ C නිසා කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වේල් ගැන.
මේ ගැන ඔබ දැනුවත් වුණා වගේම තව කෙනෙක්ට මේ දැනුම බෙදා ගන්න අමතක කරන්න එපා. මේ වගේ ඔයාගේ ජීවිතයට වැදගත් වෙන තවත් වීඩියෝ එකකින් අපි හෙටක් මුණ ගැහෙමු. ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් දැම්ම අපිව subscribe කරන්න. අපි මෑතකදී upload කළ videos මොනවද කියලා බලන්න පුළුවන්. ඊළඟට එන links වලට ගියොත්